ජීවිදේ ජයා මකද්දෝ කියන්නට කට හැදවාය විටක මුුවම් පිටවෙන්නේ වචන නවේ ගිනිකස් සුසුම්ිය. ආදරය නිසා කෙල්ලෙකගේ ලයේ දෙවෙන ගින්දර ඒ අයියට තුරල්ලන් පිළිමියාවත් සමාර්විට අඳුනන්නේ නැත. අදරේ ගිදර ඒ තරම්මය කියන්න බබා ම් කියන්න ඕ සැර කළේයේ. හස්කමත්තියෙන්නේ. ම් එම හස්කමක්වත් වෙලා ඔයාමට ලැබෙනවන මේ ලෝක මන්තර වාසනාවන්ත කෙල්ලෙක් තවත් නැතු ඇ. හනම් බ තාගන්නනවා ඒතර වාසනවන්තයි කියලා හැබැයි? ඇයි? පබාට වඩා මං වාසනවන්තයි? මංගේ හිගෙන කෙල්ලෙක් අතිකරගන්න එක වාසනාවන් නෙමේ මහතවූ මං විතරන් නෙමේ වාසනවන්ද ඒන? මගේ පැටවටික වාසනවන්තයි මේ වගේ හොඳ අම්ම කෙනෙක් ලබෙනවාට කඳු ඉතිරින්නේ ඒවා රාහසිම්මෙන් දෑස් දෙකලවරින් ගලාගෙනගියේ හීන දකිනව වැඩිදි කියලා හිතන වාසංක. මං හීනප පෙන්නල බව ජීවිතය අතරමං කරයි කියලා හිතනවද. යාමට කොමද ෙම කරන්නේ. ඒහෙත් මේ හදවත බොරුවට සනසවාගන්නවා නෙමේද. දැවේ ඇලෙන ගිින්දර බොනඳගමේ තුනින් සේලයන්ගින් වසාගන්නට යනවා නෙවේද. තව මහොතකින් මේ ගින්දර ඇවිලිය ඇවිලි මේ රසබර ලෝගේ අලුගඩක් වෙනවන්නනවේද. ඉදාට ගිනිිග තාදරයක සුන්පුන් පපුියේ තබාගෙන ජීවත්වනට සිද වෙනවා නොවේද. ගෙවාදමූ පෙරිදාාරය මේ සීතල් හිමිදිර උදසන සියල්ල ජීවිතේ දුක් බරම සැමරුන් අතට එෙක් වෙන නවේද. ගිහි නාගන්න මං කෑම ඕඩර කරන්න. හ මුුදුහන්ින් කීවේ! චායා සෙලෙගුණේවත් නැත මෞතුරලින් ගැලිවෙන්නට අකමති හුළදල් දෝගමෙන් ඇෑ ඕගේ පහසේ වැටි උන්න අය. අසංක ම්! අපි තවටික දල්සක් කිවසමරත්තර. ඒ කියන්නේ? නාලකයියට කෝල් කරමු, අදම් වැඩම් එක කතා කරන්න එපා කියලා. කෙල්ල ඉන්නේ බියෙන් බව අසංක දැන. අම්මාසමඟ කතා කරන්නට යයි ඔහු නාලකට කීවේද තරමක බියකිනි. එතනින් එයාට කුමන ප්‍රතිපලයක් වෙදයි ඔහුවත් දෙන උන්නේ නැත. ඒත් බව. චු්ට වසක් අනේ රත්තරං හෙම කියන්නකෝ මං කතා කරන්න ඒත් හොද මහත්්‍යන කොළම ගිහි හිමීට බලමු මට මගේ මහත්‍ය නැති වෙන්නේෑන ඕන අතරං කාලයක් බලා ඉන්නට තිබුණේ ඒත් හර්ශණ ජීතය මැද උන්නායි මට ටිකදවසක් දෙන්න ඒ දවසල මොනවත් වෙන්නේ බ මන්දන්න ඒත් පන්සලකටවත් මං බාර වෙන්නම්. තේවාලෙකට ගිහින් දේ අන්ගින් ඔයාව ඉල්ලන්න ඊට පස්සේ සංකර දැන්නේ තම පපෝ කිසිපු විසි මිරිකන්නා බඳු වේදෙනාවකි. ආදරේ කරන හිතකට ආදරේ කරන ජීවිතය හිමිනෝවන ලෙස දෙවියන් ජීවිතය මෙැවිය ඇයි. ගිින් ඕශ්‍යිකද්දාගන්න. බබා මන් නාන්නද? ඇ ඇසේ ෝගේ උරුතල යට හුරුතලයෙන් බරවීිය. සීතල්නැඇද. කම්මැලිය. උනුවතුර දීනවානේ . චුට්ටකින් එන්න මන් නාවන්නම්. ඇය ඔගේ ගෙලසිපගෙන නාගමරයට කියියයි. නකාෑමලට ගීවනම ායා බැලුවේ හෝ කැඩපති ඇඳී තිබූ මාගම චයාාව දෙසේ. පෙරදා රේ ඔහු ආදරෙන් සිපකන් මූන රතු ී තිබුණනි වෙනදාටම ගෙදර කැඩපතින් දකින මහුණ නෙවේ ේ තියෙන්නේ. ආදරේ ප්‍රථම සීරුම් පාරිංක් තුවා ලෝ කෝමල මහන හොදනට පවා යට ලෝබ සිතුනිි. පෙරදා රයේ ඔහු තමාවරැකගත්තේ කොතර මාදරෙගින්ද ඕනා නම් මේ ජීවිත සියල්ල ගන්නට හොට තිබුණ වන් දෙයක් වනෙක් ඇ හදවත ඇතුලාන්තිෙන් බලාගෙන දුන්නා ඔට නොදී රැකගන්නට තරම් දෙයක් මේ ජීවිතේ නැත සත්තකින්ම නැත ඒත් තවමත් තමා යුතයකි ඔහගේ නොයිඳල් පෙම්මතිීමේ चाයට ඕ ගැන පුදුම නැත ඕවන් උදාර හදවක් ඇති කෙනකු මේ ීවිේ නොලබී යනවානම් ඒ සංසාරේ තමා කළ පින් මද නිසාය මේ ජීවිත පවක් නොකල්බාව ඇත්තේ එත් ඔවන් කෙනෙු ජවිතය කවදාහෝ දිනියක හමුවන බව දැන න්නානම් මේ ආත්ම බවයේද මීර වඩා පින් කරන්නට තිබුණි. ඡය වතයෝ රෑඳම පරිස්සමින් ගලවා නවා තැබවාය මේ රෑදම යලි තඳන්න අසංකටත් තමාට ත එක්වන්නට ලැබුණ දාටය. එදාට මඟල් රෑට අඳන්නේ මේ රෑඳමමේ. එහෙත් ඒ වාසනාව ජීවිතය නොලබී ගියෝොත් මේ රෑඳම ජීවිතය හඬවමින් ජීත පුරා දුක්්බර් සැමරුමල් ලෙස තමා සන්තකව තිබෙනු ඇත. සග ජංගම දුරගදන අතරගෙන සෑන වෙලාවා කල්පනා කළේ ජය කියන්නේද ඇතැයි ඔෝරද මෝතකට සිතුනී අදිස්සේව තම්මා චායට අකමති වී ධර්ුණ තීයන් ගතෝොත් ඇ තමාගේ තාර්ශීනිගීත් කසාදේද ඉක්මං කරනු ඇත. ඉන්න නොනැවති ජයාව සාපවිින්ද ඉවත් කරනු ඇත. එසේ යෝත් කෙල්ලෙගේ ජීවිදරි සරණා කැත්තේීම නැත. මේ ප්‍රශ්නය කල්දෙමින් විසිදුමන්න ඕනද ජීවිතය මෙතනද අසරණේ අම්මා චයට දක්ුණ ආදරය වටාගත නොහැක සමමාරට ඒ ඇගේ හොඳම සේාට දක්කන ආදරේ වෝත් ප්‍රශ්නය ඇත්තේ එතනේ. අසග දිග සුසමක් එලා නාලකකි ජංගම දුර්ගතනට ඇමතුමක් ගත්තේය මංම කතාගන්න කල් හිටිය අසංක, නාලක දුර්ගතනය ගත්තනම කීවේ බතාම වෝඩිමීදමචං ඔව්වසංක, කෝකෙල්ල ඉන්නවා නානව නාලක් කතානොකර මොහතක් උන්නේේ. බලගු දුරක්්ගී නෑනී දසංක නාලකසන්න කොමක්ද අසංක දැන ුන්නේ මේ කෙල්ල මගේ බං මයි ඒකිව රකින්නේ තුප්පත් කෙල්ල වසරණ වෙන වැඩ මංකරන්න නාලක බ්්‍රේට් අසංක කොඩාොුන් ඔොතනැද අනාගන්නවා අරම දෙයක්ක් ොුණොත් ඒක හොඳන අසංක ඒකයි මංහිමඇය්වේ. බා අමෝ හම්බවෙන්නේ අන්න දෙහදන්නේ නාලක් කතානොකර මෝතක් උන්නේ. අසංක කියපන්න නාලග මං ඒරෑ නිදාගත නෑ කොල්ලො? ඇන්ඩි හම්ුවේන ගහිනුත් මේේ ප්‍රශ්නැන කතා කළේ නෑ. කතා කරන පුුව තත්වයා තිබ්බෙන අංක අසංක දිග සුසුමක් හෙළෙවේ දයිවේ මෙසේ තමාව හිරකරමින් යන්නේ ඇයි. මේ ආදරස් සමඟ නිදාසේ ජීවත්තනට දවසක් උදාවන්නේ කවදාද. ජායාත් එපා කියීනව නාලක දැම්බම. කෙල්ල එහෙම කියන එක සාධාරණ අසංක මොනාහරය වුණු තේග පත්වන තත්ත හිතපා. ඇඩි කෙල්ලව රස්සායවනු තයින් කරයි. කෙල්ලට උබාදනෑ රස්සාවත් නෑ ඒගේ මැරේ. අසංග දිග සුසුමක් හෙළුවේ මංමුණදනා අසග කතා කලේ ගොදක සමින් මනි දුරකතනය ආපස රැඳියවු නාලගගේ පවා පක්කු ඇල්ලිගෙන ගියේ මං ඔබේ ප්‍රශ්න ගැන ගඩක් හිතන වසංක එක දෙයයි කරන්න පුළුවන් මොකදද නාලක මොහතා නීඩ ඕන්නේ බ හර්ෂනයකම ප්‍රශ්න කතා කරන්නම වෙනවා. හශී කැමති වෙන්න නාලක නැත්නම් කාලෙ මෙහෙම කතා කරන්න බෑ උබ කොලඹ වාරි. ම් මං ඇවිත් උබ ආම්බුවවෙන්න. කෙල්ලෝ පරිස්සමින් තියාගැන. මට තියන්නේෙ එච්චරයිනි බ අසංග කිවේ පපුවා ඇබිලිගෙන යද්දිය. හෝ දුරකදනේ වසා ඇත කන්දෙස බලාගෙනම උන්න්නේ. ජයයානනාගෙන සුදු පැකත් තුවායද සීතවය ොතාගෙන ආවේ ගැහමින් මිනි. මතුරින් නාදී නොදන්නන සතලක් දැන් වතර දැනී ඇත් සීතල වව්ුලමින් පවුවට දෑත ගුලිකරගෙන ආවේ තාරාවියක මිනි. මරට නිසලෝම ආය කවුලුවට බරවිය ඇත කදස බලාගෙන ඉන්න අසංකවෝ දෙැ ඇතරම් බියවූවාය ඕගේ මෝනින් අඩා ්‍යන්තමට පෙනේ. ඒ පෙන්න්න අඩේ සතුට සැනැසීමක සේයාවක්කවත් නැත ඇ හෙමින් හිමින් ගොස් සීතලවත ෝගේ පිටට බරගලාය. ඇයි රත්තරන් දුකින් වගේ ම් ජය ඇස්වී වෙවලමින් මිනි. මසන්ක එහෙම අනිත් පස හැරි මලක්ම මේ නෝ ඉදිරිටුන් ජායාගේ නිරවා තුරතල මත සුරත් ැබියේ ගොඩත් ෑෙන් තවස් සදීති වූ මූුණනත් දෙස අ සංග බලා ඔන්නන්නේ ලෝබකමවෙනි. සීතලද ම් ගොඩාක්! අසංග හෙම ඇවයි හෝගේ තුරලට ගත්තේ. ඊටත් පසු හෝ ඇගේ තෙතකොණ්ඩට මහුණ තැබවේ ඉන්න අාවේ පිවිතුරු සුවඳකි. මට මෙහම දුකිඳන්න බෑ බා. අසංග කිීවේ ගොරෝද හනකිනි ඡයා ගැස්සීමෙන් හෝගේ පොකොය මහන ගෙනේ මහුණ දෙෙස බැලුවාය ඇසලෝ තුනේ තිතමන දැඇගේ පපෝ ලෝදිය දැම්මක්මින් නුේ. අනේදී වැයි මේ ජය සීතල දෑඇත ඔගේ මෝනටුම තබා සද්්‍යිය ඇගේ දැස්සලින් පුදුමමාගර ලෙ සඳු ගන්නටවේ. මොක දුනි රත්තර නාලකයිය මොකදකිවේ චය සුයි වෙවුලොමිනි අසංග මෙස දුකිදිනා බලායිනට බැරිය යට සිතුනි. නාලකැත් කියන්නේෙ බබා කියනෙදේ තව්ටිකක් බලමුලු ඇත්තනි රත්තරන් ඒත් මම. ංන් ැතිව කියලද රත්තරං හිතන්නේ. මට දෝක්විී ඉන්න වෙයි ජයා තොල්පට තදකරගත්තය ඇයට එඇනෙෙන්ටමෙන් ආ නිසාය. එහම දුකක්වෙනි මන් දාලා ගේෙවුට රත්තරම් ජීවිතය කොහමුණන් මේ කෙල්ල වාලං ඉදිී අසංග. ඒක හිතන් යැයි මං කියනර් ගියදේ බව ඇයට කියෝනේ නැත. ජය ොල්පට විකාගෙන ඔහ වෙළඳ ගත්තා අය. අපි වෙන්නේ කියලා කොමොද සුදුමාතයව හිතුවයා? ඒත් බබාගේ ජීවිතේ මට මෙච්චරආදරය වා ඉදිදදි මගේ ජීවිතර මුණාවන්නද. කාටත පුළුවන් ඔයා මගින් උදුරගන්න එයා සමාරීට ආාව බන්ධි ඕ බන්ධී! ඒත් මට ඔයාාව අසංග ජායගේ තෙත වර්ලසේ මුණ ගසාගෙන උන්නේ අපි හිීනාවෙලා ඉමුර අත්තරම් අනාගතෙර බයවෙන්නේ ඇයි මන් දාලෑනවාද මගේ රත්තරම්මාව දාලායනවාද ඒ මීතන ජායාගේ හදවත ගෙන අංගට පුදමම් සිතුුණනි මේන්න? ඇ නානකාමරට එකගෙනගගේ ආදරෙනි. ම් අපි ඇග සෝදම්. නැත්තං මංවගේ නාන්න අං උනුවතොර ටබ් එකට පිරෙව්වා. හ අයන්සක ලෙස ඇදෙස බලාඋන්නේ. මංහිටට කමන්න සරම ගලවල එකට බහින්න. ඇන් කඳළු අතරෙන් සිනාසේ ගීවායි හෝ සිනාපරෝ ගලාවදුන් සරම ඇවරතලිට දමා කත්තායි. උ මන්නාවන්නද? ඒෝගේ හිසිර වතුර දම්මින් කීවයි ඊටත් පස ඒෙස පාත්තිී වැරෙන් බදාගත්තාය. මංවාට දුකිින්දදිද ඉටතියන්නෑ කවදාවත් දාලයන්නෑ. හැමදාම හිනාවෙලා ඉන්න අසංක ඒත් ඔහට නානරදී කාමරෙටා චායාට එකදිකට මඩුනී. අනේ දෙේනෙ වා මට නැතිුණුන් මං ජීවත්තන එකකුත් නෑ. ඔයා දුක්කිදිනෙ මන් නිසා ඒත් මම ඡායා සෑන වෙලාගරපසු කඳු පිසිදා අලුත් දැඳමාක් කැද ගත්තා. සරල සයකොත් ාන් අධදිික ටීෂට් එකකුත් ඇඳගත් අඇය ෙතකොන්ඩේ එහෙම රතලයට වැටෙන්න්නට හැරිය අයි. අසංග අදිිනට අලු සම්ගු ටීෂට් එකකු තොර තැබු ඇය ඇඳමතවවා අඩුවේ සෑන වෙලාවා කල්පනා කළයි. ආදරේ ගෙනන ජීවිතේ ගැන තීගෙනයන්නගෙන ජීවිවත්තෙන්න්නට බැරිද මේ දුකයි එනිසා නෙවේද. ඡය නැගිටේ දිීග සුසුම කෙලා ලය සැහැල්ලු රගන. ජීවිත කර දුක් කාරයක් කාවද අසංක තමමාළග නොේදයි සිතා ඇෑලා ය සහැල්ලු කරගත්තා . හදවත බලාපොත්වන මහත දයිවී තිීරන්න දෙන්නේ නැත. සමර දයිවේ තියන්න එදී හදවත සූදානයමෙන්ද නැත. මේ ඉපිළෙවගේ ජීවිතය සැරසුයි යෝගගේ ආදරය ඒ ආදරේ බලාපොරොත්තුවේ ඒවිනිින් සදාගල් ජීවත්වීම ඇරෙන්න්නට මේ ජීවිතර අන්සපත් තිබියෙන් නොහැකිේ කොහෙත්ම තිබියේ නොහැකිේ. නිලංකා කෙල්ලට කතා කලේ නුවරලි සිටගෙනමෙනි. කෝස නිලංකා ගත්තනම ඇසුයි ඒ බාත්‍රූමකි. යා කිවී ලැජ්ජයනිි. ඊ එරෑ අපින්නම් කෙල්ලෙ පුදුම සීතලයි බත්කට කන්න නෑ අත වෙවලුනා. උඹට නම් හිලංකා කියදි ඡායා ලැද්ජාවෙන් සිනාසුනාය. අපිට සීතලයිති ඇත්තද කොහට සීතල දැනුනේ කෙල්ලු දෙන්නම එකවිට සිනාස්සුමයේ. කෑවද කෙල්ලෙ තව නෑනි ලංකා කෑවද. මේ කිබත් අ ලුමිරිස්සුයි සසින් සම්ෝලය මසුයි. ශෝක්නේ මට උබෝ මතක්කුුණා ඒයි කතා කළේ අනේ ඉතින් කෙල්ලෙ? මගේ ජීවිතය ලස්සනම රැඇයියේ උබ පාවෝ එෙම කියන්න පා නිලංකා සස්මාවර රැක්ක ස බෝ රකින්නැතු කොච්ච රාදරේද. නිලංකා කිීවේ දැඩි හැගීමනි. හම් ඒහ නම්බං හවස්සවෙලාඋඹට ගන්න हा බුදුසරණයි මටත් බුදු සරණයි. ජයා දුරකදනය වස හැරැද්දිම जाාගේ සංක පැමිණ එව තුරුල් කරගත්තය. කාටද බුදුසරණයකි වේ කොල්ලෙක්ටර් ඹට ඉන්න එක කොල්ලායි ඒ කොල්ලා මට ඇති කතාගලෙ නිලංකා එයාලට ඒ හරි සීතලලු බත් කන්න බෑලු කට වෙවුල නොවාලු ජයා කිීවේ ෝගේ මහුණ ඇගේ මුහුණ අදර තබා ගැනමිනිි. අපිට එහෙම් සීතලක් ආවිනෑනෙ සීතලන් නෙමේ දුකක් කරදරයක්වත් දෙන්නව ද අපේ මහත්තයක්කයි ඉින්්දී ජයකිීවී ආශාවනි බඩගිනි. අනේ ඉතින් කෑමෝඩර කලිනෑන මංකරන්නද. පුළුවන්ද. ඕට ඇදගන්න දී ඇය හෝටේ දුරගතනින් අවන්නට කතා කලායි. උදෑසන ආරෙට ඇති දේවල්දැනගත් ෑ ඉන්ඩිය පන් මාළුකරිත් අලකරිත් පොල් සම්බෝලත් ඇනුංකලාය. මිස් ශ්‍රෙස්ටෝරන්් එකට එනවද. චය බෙලි අසංක දෙසේ. එපා රෝම් එකටේවන්න. මේ සුන්දර දවස ූල්ලඟටවී හොට කවන්නට ආසේ. දවසක්. ඔගේ වටේ කැරකමින් කතාගලායි ශොප්ෙ එක ඩෙගරේෂන් කරන්න ඉල්ල මගේ අත කැපුණා එදා මට අතින් කන්න බෑ ඉතින් මෙන්න සුදුමාතික් මට බත්කාවනවා ඒටික කිය අවසන වෙදදි චායට ඇඩෙන්න්නට ආවාය ඇ හෙම පිටිපසින් හෝ වෙෙනද ගත්තායි. අනේ මේ ඇත්රාජාව නැතිවුණුන් මං කොහොම ජීවත්තඉන්නද ඔගේ නිර්වත් පිටින් බිමින් චායා කීවාය අසංක අනිත් පසර හැරි ඇයෝ පවෝට ගත්යේ නැතිවෙනෑ බා. ම් එහෙමෝනො ජීවත්වෙෙන්න්න බැරිවෙයි. අපි මොකක්කරි විදිියයක් බලම්. ඔයා දුක්වි ඉන්නපා. ජයාකිවි දැස් පියාගෙන හුගේ නිර්වල්ලට බරවයේ. මේ දැන්න ආදරයෙන් මෝතක්කච් ඇත්ති ජීවත්තිය නොහෙකේයි ජයා ලෝබකමින් සිතුවාය. ඉරිද හවස නොවැරලියග නකරේ පුරා වයේ සනීප සීතලකි. තුනි මීතුම් බර බවක් කදතුමතැර තිබුණදේ උුසුම්න් අකර වෙත ආේ නැත. දනුවරලි නගරී මේ තරන ලස්සන්ට පෙනෙන්නේ මේ යහුත් සමඟ මේ කඳුගරේ ගතගන්න අවසන් රාත්තිී නිසා යි චායට සිතුනි. මේ උත්සමක ගතගන්න තප්පරෙකට පවා හදුවවත කොතරන් ලොබ බඳිනවාආදැයි දන්නේ හදවතන් පමණි. මේ සැමරුන් හදවතේ පිටුගුරා ලියාගන්නන්නේ කෙදිනකවන් නොම ක එන්නට. දයිවේ ජීවිතෙර කුොමකින් කුමක් කරන්නට ඉන්නවාදයි දන්නේ නැත. ඒත්තඒේ නවුරු දයිවටවත් මේ ගිවන සොඳුරු නිවේශයන් පොපපුය මකා දමන්නට නායක. දවස පුරම ෝර්ඩල ටවී උන් චායද අසංකත් හෝටයෙන් පිටතරයන්නට සූදානන් ොය සැදාව ගෙව යත්මය. දහලේ පිටතර යන්නට හිත එඩ්ඩ දුන්නේ නැත. හෝටල් කාමර යුගල යාහානට වී ඔහොට තුරල්ල ඇය උන්නේ ජීවිතය විදිෙන අසිමිතු වූ සතුරා ක ්‍රාසිකතව විඳිමිනි සරමක් පමන කැඳගෙන වහ ඇදිී සිටිද අයට දරාගන්නට බැරි තරම්මය. ඡායඇ දෙපාපවා සිපකත්තාය හුගේ බඩට හිස තාගෙන උන්නා. පෝොට කම්මුල් තබාගෙන උන්නා අය ඔහගේ වතේ ගල් ලේසූන පවා අදවද දැන්නෙ තර ලඟින් ඇ ඔහු ලඟට වී උන්නාය. චයට අදාගන්න බැරියෝ එක ද දෙ ඔහු තමාව පරිසංර හැටිය ඔහ ඉදිරිපිටදේ මේ ජීවිතේ කිසිව පරිසං කරගන්නට ඇත්තරමයට අවශ්‍ය වයේ නැත ඒත් ඔෝ ඇගේ ජවිතේ ඒ තරමටම රැක්කියේ. දवाල ඔුන් පිටතට නොගේ අනිත් කාණය තාමන් මේ අදරේ ලෝට රහසේ රැකගත යුතුයක් නිසාए. අසංකකී වරක් කතා කළද ජාය හවස්සන තුරු උන්නේ තමට තොඩා හගේ ජවිත රැගී උතුනිසායි. ලෝකේ දුවන්නේ හදවද දුවනා වේගෙන් නොවෙයි මරු ඉකල්ලු ලෙසිනි හදවතේ හැගීම් නොදැන්න ලෝකේයට ඕනා දෙයක් කළ හැක චයට බයි ඒක සියල්ල හිමී යනු බලා සිටිය හැක ඒත්තු අයිමී යනු බලා සිටි නොහැක. ඕහට පිටතර යන්නට අඳන්නට ඔෝගේමරුන් පැකත් බතික් සරමන් රතකොටු අධිකමස ැෑ තෝරා තැබවා අ. ඒ ඇදමත තාඇය අතින් ඒ පිළිමැද්දායි. හෝට පමණන්නෝ ඕගේ ඇයි කියන සියල්ලට මේ හදවත ලොබ බඳන අයුරු පුදුමාකාරයයි චෑයට සිතුනිි. අවුරුදු විසි දෙක් පුරා නොහිඉදුල්ල තිබූ හදවත ඉඳදුල්ලූ යේ මේ තරං ආදරෙගීන් යයි සිතාගන්නටත් බැරි තරම්ය. අසංක නානකාමට සිටාවේ සීතලෙනි හයයේ සීතලෙන්ම කෙල්ලව පිරිිබසින් පෙමිණ වැලඳගත්තය. ඊටත් පසො ඇගේ ගෙල සිපගත්ය කෙල්ල කිතිකැවේ ඕගේ වතටම ඇලි ියාය. නිබලයිම් බල එපවීමාව ඔහයේ ඇසවේ නැත තාතවත් ඇයෝ සිපගත්තේ. සීතලයි බබා ඇ අනිත්පසර හැර හොගේ වතුරු බින්දු. තිබූ පොෝ දුන්හදර වතාව සිපගත්තාය. එෙම බගනිදි දෙතුරල්වලට දැන්නෙන්නේ ඔගේ ආදරේ රස්නය. මන් සරමත් තිබ්බි කමක් නැද්ද මාත් හිදිය සරමක් කඳන්න. ඇත්තමද ඔගේ ජීවි මෙස තමමාර නිවරද ගැපෙද හදවදර සතුරක් දෙැනෙන්නේ පුදමාගකා ලෙ. යඇදදි සරල සයකුත් අධදිික ටීෂ් එකකුත්තිය. හ කෙල්ල අඳින් දෙස හොරෙයිම් බලා ඔන්නේ. ධංකාර Aස් ඒ වතේ කෝමල් රේක අදදිගේ ගිය ආශාවෙනි. හොරා ඕ බලා සින්න බෞදක ජායා කීවයි. ඇ ටශ් එක වතර දමන්ට අධ්‍ය වු සරම්පමණක් කැඳගෙන පැමිණඇය තුළට ගත්තා. ඇයි කෙල්ල ඇසේ කෙදිරිල්ලක් බඳුවේ මුොකුත් නෑ අසංක කීවේ උගරෙෙන්මිනි. මේ හිිදල ට නැතිවිච දවසකට. හැමදාමත් කියවන කතාව දැනුත් කියවන්නට ගියේ දැන් වන්නවෙන්න නැතිවෙන කතා කියන්නෙපා. හහිම වෙනවානම් කොච්රහොඳ දසංක හිම වෙනවා කොච්චර හීන දකිනවාද. දුපත් කියෙල්ලා දකින දකින හැම ඊනගම ඉන්න තමාාව අසංකදනී ඕ ඇය මුද හැරි ලෝබකමිනි. චායා ඇ ඇද උන් රෝස පැක තුළුගයි අටැන්තුමට උඩින් ටිෂ්ක දමාමගත්තාාවය. ඇයට ඇතිවෙන ආදරේ ලෝබගම ශාරීගව ඇතිවන්න ලබභගමක් නොයි. ඇැ සමඟ මෙැසේ තින් ලංවයේ සිටිද අ ලෝබකම තවත් වැඩිවී. කිසිහුගේ අසසිින් පා ඉඳල්ල නොතිබෝ කෙල්ලගේ ශරයව රසවින්ද අහිංක අනුරාගගෙනි. ඒ වෙන්න ශරීරයේ පවා වෙන කිසිේට අයිතිවෙන්නට දියනොහැක ඇයට දැනෙන්නේ ඒ දුකම නොවයද කෙල්ලට දැනන්නේ තේ ලෝබකමඋ නොෝයේද. තමමාට වෙනි දුගත් හිතින්නට වෙන පිරිමේ කෑ අසල නැත. අසල නොව ගෞගානක වදනැත. ඒ නිසා මේ හදල්තර දුකක් නැත ඒත් තමමාගේ ජීවිත ළංඟම හර්ෂිනිස්සිට. දුක කෙල්ල කොහොම දරාගන්නවා ඇද්දයි අංක සිතුිය. එවන්දුග තමමාට දරාගෙනීන්නට වුවනන් තමා මැරේවිියයි අසංකර සිතුනින්. හෝ සරමත් කමිසත් ඇැද සැරසි අවසාන පසු චායාගේ මන මතගල්ලූ ේබි ්‍රීම් ිදගෙන කෙද ම න පුරා ගැල්ලුවා අය. දැන් චූටි බබෙක් වගේ ස්ුව දෙෙයි චායායෑ ක්‍රීම් ගැල්ලෝ මූන තවටික අතග කීවා. බෙක්වගේ නෙමේ බබෙක්ම තම මගත් සුදු බා. ඇ අලිත් එසේ කියා දෙපතුල්ලොලින් එස්සේ ඕගේ මොන සිපගත්තායි. ෆෝන එක චුට්ටත් දෙන්න මාතයවෝ නිලංකයිද දන්න අපි එලියට යනවා කියන්න. ඒ කල්ලත් පවු හු දුර්කතනය දුන්නේ එසේ ගීමිණි ජාය දුරකතනය ඇතර ගනිත් දෙම ඒට කෙටි පනවඩා ගලාගෙනාවය. ඇය බලන්ඩ සිතුේ නැත හෙත්තේ නොසිදුල්ලෙස විවෘතුගිය. අසංකයියා බබා ඔයා කොහෙද? टाइप करතිුණ चाय ही ලने ඇයි බबा ක එ පස්से ග ඇයි मැसे जेगा चा िन् හනने අසග දුर् නගෙන වෘතු ක ැලුවේ ගේ මට සිනාවක් නැගෙන होगට තරා ග අනි මටහිම තර ගී නෑ दुක හිතුना දැ हा න්නේ म कोද කියने ඕ හන්න අයිතිය තියෙන නිසා යහන්න නේද හරිදැම්මන් කොහෙද ඉන්නේ අසක මුඩි දෙසම් බල ඇසුුවේ කොහෙද ඡය ඕගින්දේ ප්‍රශ්න ඇසුවාය කොහෙද අසන්ක අලිත ඇස්වේ මල් ළඟचाයට බේටම කීවිනි ඒ සමගම ඇගේ මෝගේ හින් හිනාවක් නැගගෙනාවේ ඔයා ළඟත් ඉදලලා යාගෙන් මැසේ එක කකාව් මට මෙහම පත්වෙන නම් ඔය යා ළඟට ගියොත් මාව විච්ිල මැරේ. ඉතාටමන් ජීවත්ත න එකක්නෑ चाය සිතුවාය. ෝටලින් පිටොවෙදදි නොැලි නඟරයටට කඳු කර කලෝර පහත්තීතිමුණේ ඇත කඳුම මිහිදුුන්දට්ටු පෙන්න්නත් හස පෙන්නේ තද නිල් පැහැකට. ඔහයගේ උකලට මමත දැම්මිය චායයේ දැතිම්ම කත්තාය අරයට කෝල්ල එකක් දෙන්න. කාටද ආර්ශනමිස්. මොකටද කොහෙද ඉන්නේ කියලා ඇව්වානේ මංක යනද මංගින්නන්නේ මගගේ සුතුමැනිිකෙක්ක කියලා චාගේෙ දෙතුලින් දුබ්බර සිනාවක් බේරණ, එම කියන පුළුවන්ගුණත් කියන්නේ පාරත්තරම්. දැන් නැති මේ හැන්දෑ බොඳවී අයයි අසංකර බිය සිතුනිි. ජය ආසන පැත්තකට හැරි ඔහ දෙෙස බලා උන්නේ දව පිළි අ දෙෙස බලා ඉන්නක් බඳුවේ. මේවැනි සීතල හැන්දෑවගේ ආදරන්තිට තනිවෙන්න ඕනා තරම්තැන් නොරෙලි නගර පුර ඇත ඒත් වඩාත්ම ලස්සන ගෙගර වැ වවයුරයේ. එක් පසකින් පිදුරු තලාගල කඳු වැටියත් අනෙක් පසි නොරලී නගර නිමනත් එපසසි ූරැල්ේ ලිීමට පාටත් මයිම්ම තිබූ නිස්කලංක බිම්තිීරුව ඇත්තට නිස්කලංග සීදල් රෑකට පුදුමාගරලය සතුරත් දනවන තැනකි. අසංකරත් වානේ ඉබේටම් පැදවුණන ඒද සිටේ. ඕ කඳපොළ පාර නිීමම වෙද්දි අමුණ වටරවමේ වමට හරවා රේස්කෝස් පිටිය අදනනි වානේ ගිරි වැව්දෙස දාවානය කළේ. ඇයි බා ඇ ආශාවෙන් ඔෝගේ අත තොතකර ගනිදිය අ සංගැසේ පුදුමේණේ. ! කියන්න! අපි දෙන්න ඉතිං? ීමම රැකමේ නුවරලි අනවා කියලා හිතද්දි පුදුමයි. කෙල්ල දෙවෙන්නේ ජීවිතගෙන උපන් ලෝභගමකින් බව අසංකධනී. ඕ ගෙරි වෙව අත්දර නිස්කළංග තැනකදී වානේ වේගේ අඩු කලය. පසු ඒ ප්‍රධන පාරෙන් පිටතරගෙන වැවූ යුරේ තිබූ විශාල වීර ගාකට නැවත්වේ. පිදුරුතලා කල කඳුපන්ති බටීර බෑවුම් මෙතැන්ට සුඳර් ලෙස දිස් අන්නේ දි තැින් තැනු සංචාරක හෝටල්ලොල එල්ලු එලි හඳු පාලට අ අපූරට දිස්සයි. අසංග වානෙන් බැස්විීත් පසුව ඇයවද බස්සවා ගත්තේ. ඡය බැස්සේම හෝගේ දකුණත් අදින් වැළඳගෙනමනිි. ගිගරිව පීට ඇතේ තැනතලා නීම්නයගේ එවිනි තැන්වලින් සීතල සුළග තමත් අදිින් හමාගෙනෙයි. එවැනි සීතල සුළම් පාර කහමාගෙන අදදි 4ය ඇකිලීමෙන් ගොස් ඕුගේ බතර තවත් ලං වූවාය. සීතල වැඩි ද. ම්, කමක් නෑ? ේ තුරල්ලන්නට හොළඟ ඇත්නම් න්ට ර්ටිකා ය සීත යිස්ක ඳු මතුව ජීවත්ය හැක ඇඩ සිතුන එහෙමය. අසන්ක එෙමම් වානේ ජාය ඉඳගෙන ආසුනට බරවිය වානනි දොර එහෙමම් විුරෘතු තිබ හෝඇගේ අතකින් අල්ලා කතා කළියේ. කොහිටද කෙල්ල ඇසවේ ඇජ්ජවෙනි මෙතනට අසංක හෝගේ දෙපා පෙන්වේ. ඇය ඔගේ දෙපාමති ඉඳගත්තය ආශාවවෙනි. මෙස හ ළ ට වී සිටිදදි ජීවිත මොනතරං හැන්. අසකෝගේ පාදයක්ම්මත ඉඳගත් ඇගේ බඳවටා වම තැව්වේ. එහෙම ඉදගත් පස ඇගේ ලැමද හරිටම තින්නේෙ ඔොගේ මහුණන අදරය. තවමතකින් හයයේ පකුවට මුණ තබන බව ඡයාදනී. පීවුරු දෙදන මේ ආශාවෙන් ඉන්න ඒ මුණුසුම් මෝන ඒ අතට එන්න තුරය. ඔහ ඇත්තරම හෙම කළේ කෙල්ලට ඉක්ම හුස්ම ගැනෙ. එහම තප්පර කීපයක් ගතවය ඇගේ පව්පයෙන් අසීමීද රශනය ෝ ගේ සීතන මකා දැම්මේ. අසංක. අය කතාගලේ ඔගේ හිෙසගේ අතර ඇගේ ඩිග ඇගිලි තුඩු යව්මිනි. හෙට කොළඹ ගාම ගියාම එක බාර ප්‍රශ්නයක් කදාගන්නෙ පවුන්දේ ඒත් බබා කමක් නෑ අපි ටිකක් කිවසමු අසක කිසිවක් කිීවේ නැත. බබා අම මාතයක ගියාම කතා කරයි. හර්ශිනි මිස්සුයි ඔ. පො හිල්ලිෙන න්නන්නේ ජීත මේ ප්‍රශ්නල්ල පිතුරු නැති බව සිදදිියේ. දේීවා අප පිටි උදව කරන්නේ. ඒ කීවේ දෑස් තදකරගෙනී ඇ ඇස්ලින් ගැලු කඳුලා කෝග හිස්සගේ මතර වැටි අතුරුදහන්ගේ. එකද දෙයක් පොරුන්දු වෙන්නම් බබ! මොකක්ද. මම හර්ශිනයෝ බඳින්න. ඒත් අත්රං ඔවා කොහොමද ඒක කරන්නේ. අමාරුවයි ඒත් ඡයා සැහැන වෙලාවක් යැනතුරු කතා කළේ නැත. අසංක. අපි මේෝ නොහිතයිම් අද විතරක් මේ රාත්‍රය කඳුලින් බොඳකරගන්නට සිතෙන්නේ නැත. ඔයා මට ලැබේ හීනයක් වඋනත් මංගේ හිනි ඉන්නම්. මෙම් වෙළඳගෙන සිටිද්දීම එක්කෝ ජීවිතය කලවරක් වියයුතුයේ. එවිට උපදින ආත්මයකොහෝ මේ බැඳීම සමඟ ඉපදී හැක. ඒෙත් පූරාත්මයකත් ඉන්නට ඇත්තේ එසේ නොවේද. හෙටින් පස්සේ හැමරෑකම මට නින්ද දෙ අන්නෙත් නැතිවේ ඇයිකිවේ ෝගේ හෙස තදින් ලයිට අද කරගෙන ඇයි! අපි මෙහෙ මුන්න හැටි මට දිගට මතක්වෙයි කවධාරේ ඉතින්. ආයෙත් මෙහෙම රෑ කෙනවා බබ එහෙෙන් මට හිතාගෙන ඉන්න දෙන්න ලත්තර මට ඒ ඇති බලාපපුරොත්තු මට කොච්චට වටිනවාද ඡයා කවී දුකටද සිනාස් සෙමිනිි. නිලංකලා මොනුව කරනොත් දන්නන්නේ ඡයා සියල්ලා මතකර සහැල්ලුවින් කීවාය කොහෙට අරි වෙලා ගැහෙගේ ඇති. මව ඒ වාහනයට දැන්දාන්නේෙ කොහෙන්ද. අවිස්සාවෙෙල්ලින් ොඹට ලඟනී එකමක යන්නට බැල්ලෙස දයිවේ මං අහුරා ඇත. දයිවේට එස්සේ කරන්නට අයිතියක් නැත ඒහෙත් කුමක් කරන්නද. අනිත්ද ඔපිස්ගේ මැඩම්ගේ මූුණ බලන්නන් මොකදවාගේ. එයා දන්නවා නම් මම දැන් ඒවා හිතෙන්න්නේ යඇයි බබා? හරි හරි සොරිස්ොරි අදනන් රෑ දොයිමත වේ අසංග බාට හ දැනුත් පපෝඩ ඉන්න නිදාගල්ලෙසෙන මන් නිදාගන්න ජය ඒසෙගේ අර ඇගලි තුඩාමි නිසලො උන්නාෑ. சanga तिमा ඒ மூ ද කරග